මාලිමාවට ගැගුල කියන්නේ මාලිමාවට ඡන්ද දෙන්න අපි බලා ගන්නම් කවුද පාර්ලිමේන්තුව අරින්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද බඩු පෙන්වන්න බැරි හින්දානේ. දැන් ඕකනේ කරුවේ 2018 ප්‍රාදේශීය මැතිවරණේ පොට්ටුවත් පොට්ටුව මොකද කරේ? පොට්ටුව කිව්වා මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්ද දෙන්න පොල්පිටක් හරි ගමන්නේ පාර්ලිමේන්තුව ප්‍රාදේශීයවට යවන්න කියලා. පොල්පිටි ඇරියා ප්‍රාදේශීයවට. ප්‍රාදේශීය මන්ත්‍රීලා මොකෙක්වත් අඳුරන්නේ නැහැ කවුද කී කියලාවත් දන්නේ නැහැ. පස්සේ තමයි අඳුරගත්තේ අම්මා මෙන්න මෙයා තමයි ප්‍රාදේශීය මන්ත්‍රී කියලා. ඉන්න ඕඩ කෙනෙක් වදුල්ල දිස්ත්‍රික් නායක චමින්ද විජේසිරි අංක 9 මෙවරත් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට අර වැඩ කරපු මිනිහා ගෙදර එතකොට දැන් පාර්ලිමේන්තුවට අරින්න හදන්නේ පොල්පිටි ටිකක් දැන් 2020 තමුන්නාසලා ඇරියන්නේ මතකනේ මේ ආසන වල ඇරියා පොල්පිටි පාර්ලිමේන්තුවට වන් ටයිම් පාර්ලිමේන්තරේ නෙක පාරයි පාර්ලිමේන්තුවේ ඉන්නේ මොකද දන්නේ නැහැ කතා කරන්න දන්නේ නැහැ මිනිසුත් එක හැසිරෙන්න දන්නේ නැහැ හරිද වැඩ කරන්න තේරෙන්නේ නැහැ මිලෝ හසරක් දන්නේ නැහැ එක්කෝ ආචාර්ය එක්කෝ මහාචාර්ය නැත්තම් පළවෙනි වතාවට ලක්ෂ 2 3 4 5 තමයි ඡන්ද ගත්තේ මොකද උනේ දැන් ගෙදර ඇයි දේශපාලනය කියන්නේ වෙනම වැඩක් වෙනම වෘත්තියක් මේ ප්‍රාදේශීය සභාවක ඉඳලා පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ හොරගම් කරන්න නැතුව මං කොල්ල ගන්න නැතුව චරිතෙත් ආරක්ෂා කරගෙන ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක් මත තියාගන්න ලේසි වැඩක් නෙමෙයි මිනිහෙක් දැකපු ගමන් hina වෙලා ඒ මිනිහගේ ප්‍රශ්නේ බලනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඔය දැන් ගිය 2020 පාර්ලිමේන්තුවේ ගිය ආචාර මාචාර්යවරුගේ hina වුණාද කට්ටිය? hina වෙන්න බෑ කතා කරන්න බෑ. දැන් මේගොල්ලෝ මොකද කියන්නේ? මාලිමය කට්ටිය. මල ගෙවල් වලට මගුල් ගෙවල් වලට දානි ගෙවල් වලට එන කට්ටිය පාර්ලිමේන්තුවේ වෙන සම්ප්‍රදාය ඉවත් කරන්න. ඒ නිසා ඡන්දෙ දෙන්න මාලිමාවට අපි තීරණය කරන්නම් කවුද පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා. දැන් ඒ කියන්නේ මොකද කියන්නේ? එහෙනම් මේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැහෙනේ. දැන් මේගොල්ලෝ ওই වැඩේම කරා 1994 මං කියන්නම්. මොකද කරපු වැඩේ? 94 මේගොල්ලෝ ඡන්දෙ ඉල්ලුවේ ආර්ය බුලේගොඩ මහත්තයාගේ නායකත්වයෙන් යුත් පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දෙ ඉල්ලුවා. එකම එක මන්ත්‍රීවරයෙක් ආවා හම්බන්තොට දිස්ත්‍රික්කේ. හොයලා බලන්න 94 මල් පෝච්චියෙන් ඡන්දෙ ඉල්ලුවේ. කවුද ආවේ පාර්ලිමේන්තුවට? 1796 ඡන්ද ගත්තේ යා මතක තියාගන්න මල්ලක තියෙනවා ගණන් ඉලව ඔක්කොම ටික ඕන්නම් දැන් කියන්න නෑ නෑ නිහල් කරප්පති කියලා කෙනෙක් ආවේ නෑ ජනිත් විපුලගුණ කියලා මන්ත්‍රීවරයෙක් මට ඔක දෙන්න කන්නඩි මම පෙන්වන්න හරියටම ගණන් ටික ජනතා විමුක්ති පෙරමුණ ගන්නවා 15309 උගත් තරුණ අපේ අනුරාධ අංක දෙකෙන් කොළඹින් පාර්ලිමේන්තුවට 6.21 සියයට පහ ගත්තාම ඇතුලේනේ කවුද ඉන්නේ නම ජනිත් ප්‍රියන් ප්‍රියන්ත විද්‍යාතිලක විපුලගුණ ජනිත් විපුලගුණ යාගේ නම හරිද SLPF කියලා තමයි තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෙසිව් ෆ්‍රන්ට් ප්‍රගතිශීලී පෙරමුණ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ඔන්න පක්ෂේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණෙන් ඉල්ලනවා ඡන්දේ 6.21 ප්‍රතිශතය ගන්නවා 105 නම් සාමාන්‍ය එක මන්ත්‍රීවරයෙක් ගෙනවා 15000 ගන්නක් ඡන්ද ගන්නවා එයා මනාපරන් තියෙන 1791යි මනාප 1791කින් ජනිත් විපුලගණ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට තේරෙනවා මොකද කරන්නේ 10 දෙනෙක් ඉන්නවා ලයිස්සුවේ මොකද කරන්නේ 10 දෙනාටම ඉල්ලා අස්වැන්න කියනවා ජනිත් විපුලගුණ මහත්තයා පාර්ලිමේන්තුව යන්න දෙන්නේ නැහැ. 10 දෙනාම ඉල්ලා අස් වෙනවා. නිහල් ගලප්පති ලයිස්සුවේත් නැහැ. හරිද? නිහල් ගලප්පති ලයිස්සුවේ නැහැ. එකඟතාවය මේ වෙලාවේ කැම්පේන් එක කරන්නේ කුමා ගුණරත්නම් ජනිත් විපුලගුණ ඊළඟට නන්දන ගුණතිලක සෝමන් සමරසිංහ ඔය හතර දෙනා තමයි මේ කැම්පේන් එක කරන්නේ. විමල් ලියරංශ මහත්තයත් ඒ වෙලාවේ ඉන්නවා පක්ෂ වෙනුවෙන් කතා කරනවා ආසන දිස්ත්‍රික් වල ගිහිල්ලා මොකද වෙන්නේ අර 10 දෙනාම අයින් වෙනවා ඉල්ලාසීම් ලිපි දෙනවා 10 දෙනාම ඉල්ලාසීම් දැන් පළවෙනි ආවනම් ජනිත් විපුලගුණ මහත්තයා ආවනම් එයානේ එන්න ඕනේ පාර්ලිමේන්තුවට දැන් මම පළවෙනි ආවුනොත් මේ මැතිවරණය මම අයින් වෙන්නේ නැහනේ පක්ෂෙන් කියන්නේ නැහනේ ඔය අයින් වෙලා වෙන කෙනෙක් දාන්න කියලා නෑ 10 දෙනාම ඉල්ලාස් වෙනවා ලයිස්සුවෙත් නැති නිහල් ගලප්පති මහත්තයා එනවා පාර්ලිමේන්තුවේ දැන් මේ කියන එක හරිනේ
ඒ කියන්නේ ඔයාලා මාලිමාවට ඡන්දෙ දෙන්න අභිධීරණය කරන්න කවුද පාර්ලිමේන්තුව යන්නේ කිය. මේ වැඩේම තමයි ඉව කරන්න දැන්. මේ 18 දෙනා ඡන්දෙ ඉල්ලනවා දිස්ත්‍රික්කේ කුරුණෑගල. හරිද? පක්ෂ දීඳු කරනවා මේ 18 දෙනාගෙන් 5 දෙනෙක් ආවොත් 6 දෙනෙක් ආවොත් 6 දෙනාගෙන් කවුද පාර්ලිමේන්තුව යන්නේ කිය. ඉතින් මොකටද මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නේ? තමන් ඡන්දෙ දෙන මිනිහව පාර්ලිමේන්තුවට යවන්න තරම් විශ්වාසයක් නැත්නම් ඇයි යන්නේ දෙන්නේ තමුන්නාන්සේ? ඉදිරි විපක්ෂයට ඉන්නම ඕන මිනිහේ රත්නපුර දිස්ත්‍රික් නායක ප්‍රබද්ද අල්විස් අංක 6 සර්වජන බලයෙන් පාර්ලිමේන්තුවට. මෙන්න මේක තමයි අද ඇතිලා තියෙන තත්ත්වය. ඉතින් ඒ නිසා මතක තියාගන්න තමුන්නාන්සලා තමුන්නාන්සලාට විශ්වාසය තියෙන පාර්ලිමේන්තුව යනවායි කියලා කියන මිනිහෙක්ව පාර්ලිමේන්තුවට අරින්න ලෑස්ති වෙන්න. ඉතින් ඒ නිසා මම තමුන්නාන්සලා ගිල්නවා මේ ආසනේ සංවිධායකතුමාට තමුන්නාන්සලාගේ පළවෙනි මනාපය දෙන්න. දෙවෙනි තුන්වෙනි මනාපේ තමුන්නාන්සලා කැමති කෙනෙකුට දෙන්න. දැන් එහෙම කිව්වම අනේ ඇයි ඉතින් ඔබතුමාට එකක් එපාද කියලා. මේ රටේ දේශපාලනේ වෙනස් වෙලා තියෙන්නේ මතක තියාගන්න. මේ රටේ දේශපාලනේ වෙනස් වෙලා ඉස්සර තමයි තිබුණේ එක්සත් ජාතික පක්ෂය ගෙවන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙවන්න. දැන් ඒ ඔක්කොම පක්ෂ ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉවරයි. එක්සත් ජාතික පක්ෂයත් ඉවරයි. පොදු ජන එක්සත් පෙරමුණත් ඉවරයි. සම සමාජෙත් ඉවරයි. ඔය ඔක්කොම පක්ෂ ඉවරයි. මොකද වෙලා තියෙන්නේ? මේ පක්ෂවල නායකයෝ අලුත් නායකයන්ට හැදෙන්න ඉඩ දුන්නේ නැහැ. එක මිනිහෙකුට නැගිටින්න ඉඩ දුන්නේ නැහැ. ඒකේ විනාශය තමයි මේ අද ඇතිවලා තියෙන්නේ. ඒක තමයි මේ JVP එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මම අර කිව්වේ ඉස්සර UNP ගේවල් තිබුණා. ඉස්සර ගෙන්ගෙට යනකොට UNP ගේගාවට ඇවිල්ලා ශ්‍රී ලංකා කට්ටිය කියනවා අයියෝ ඔය ගෙදරට ගිහිල්ලා වැඩක් නැහැ. DS ගේ ෆොටෝ දුත් ගාලා ඩඩ්ලි ගේත් ෆොටෝ ගාලා මුන් එන අලි යන්න එපා ඔකට තීරුමන්නේ නැහැ මචං ඔකට ගිහිල්ලා කතා කරලා යයි යන්න කියන්නේ නැද්ද ඉස්සර කියන ශ්‍රී ලංකා ගේගාවට ගිහිල්ලා UNP කට්ටිය ගෙන්ගෙට ඇවිදින් ඇවිල්ලා කියනවා වැඩක් නැහැ බණ්ඩාරනායක මහත්තයාගේ මැදිරිගේ ෆොටෝ ගහලා තියෙන්නේ ඌ තනිකර ශ්‍රී ලංකාකාරයෝ යන්න එපා ඔකට ගිහිල්ලා තීරුමන්නේ නැහැ විනාඩි පහක් කතා කරලා වැඩක් නැහැ උන් දෙන්නෙම නැතත් යයි යන් කියලා යනවා ඒකත් අතාරලා දාලා යනවා ඊළඟට දැන් මොකද වෙලා තියෙන්නේ නැත්තම් මගදී කියනවා මේ ගේට්ටුව ගාවට යනකොට මල්ලි ඔක අරන් යන්න තීරුමන් නැහැ ඔය කොලේ ඔයාට අපිට වැඩක් නැහැ මල්ලි නිකන් ආසි කරන්න එපා කොල ඕ අපි කියවන්නෙත් නැහැ ඔන්නෝ අරන් යන්න කියලා කියන දැන් මොකද වෙලා තියෙන්නේ දැන් UNP ගේවලුත් නැහැ ශ්‍රී ලංකා ගේවලුත් නැහැ JVP ගේවලුත් නැහැ එකෙක්වත් හොයාගන්න විදියකුත් නැහැ කොහේ ඉන්නවද කියලා හොයාගන්න බෑ දැන් දැන් මොකද කරන්නේ දැන් අරන් එනවා මාලිමාවේ කොලේ ඒගොල්ලෝ නම් සාමාන්‍යයෙන් පෑක් විතර ඔය කතා කරනනේ ආවේ දුන්නේ නැතත් මල වදේ පෑක් හරි කතා කරලා එක එකක් හරි කොටා ගන්න තමයි එන්නේ ආදවතේ නායකයා ජේසී අලවතුල සමග ජන බල වේගයට සහ අංක 6ට ඔබේ මනාපය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට හරිද ඉතින් ඒකට මොකද කියන්නේ ආ ඔයාට දෙනවා අනිවාර්යෙන් එනවා එනවා දෙන්න දෙන්න කියලා ලියා ගන්නවා ඒක තියා ගන්න ඉස්සර නම් කියනවා එන්න එපා තමුදලා ජේපී කරු මේ ගම්වලට කියලා කියනවනේ දැන් එහෙම නෑ ඒකත් ගන්න ෂේප් එකේ සමග ජන බලයේ කොලේ ආපෝ අනේ මල්ලි වාඩ දෙන්නම හිටියේ එන්න එන්න අනේ අම්මේ ඔයා එනකල් තමයි හිටියේ කෝ දෙන්න කියලා කොලේ ගන්නෝ ඒකත් තියා ගන්න ගෑස් සිලින්ඩරේ කොලේ ආපෝ මේකත් අරගෙන අයියේ ඔයා දෙනවනේ ඔව්ව දෙනවා මල්ලි අම්මේ ගෑස් සිලින්ඩරේ සමිල් මාත්‍යා කිකනේ ඔව්ව දෙන්නම් කියලා ඒකත් තියා ගන්න දැන් මොකද කරන්නේ අවසානයේ බැයින්නම් කෙල්ල ඇරලා දින්නේ මුළු ගම්ම මාලි මාමුට නෑ මනේ මං කිව්වේ නේ මං කියන්නේ කිව්වේ නෑ මේ දැන් මේ තියෙන එක තේරුම් ගන්න එපා නෑ ඡන්ද ප්‍රතිපලේ බලපුවාම ආසනේ පරාද ඒක මම මේ කියන්නේ හරිද අපිට හිතා ගන්න බෑ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා ඒක මම මේ කියන්නේ වෙන එකක් නෙමෙයි ඔව් නෑ නෑ මොනේ මම මේ කියන්නේ දැන් එතකොට ඕක තමයි දැන් සිද්ධ වෙන්නේ දැන් බලන්න ගෙන්ගෙට ඇවිද්දා මිනිස්සු හරිද අපි ගෙන්ගෙට ඇවිදිනකොට මට කට්ටිය කියනවා සර් ඒ JVP කරු නෑ සර් ඔක්කොම අපේ මිනිස්සු ඉන්නේ මම කෝ ඒක තමයි කවුරුත් නැද්ද නෑ 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 ඔක්කොම මේගොල්ලන් ඊට පස්සේ ඔන්න ඊළඟට ඔන්න ඡන්ද පෝලිං බූත් එක ගාවට යනවා යනකොට කියනවා 11:00 මාරයි වෙලාව සර් මේ මම කොච්චර ඡන්ද වැඩිලාද සර් ඡන්ද 1200ක් තියෙනවා 800ක් වැඩිලා සර් 100ක් විතර උන්ට යන්නේ සර් 700ක් අපේම තමයි සර් කියලා කියනවා මම කියනවා හොඳයි ෂෝක් එන අනිත්‍යවත් වට ගමු කිය. හරිද? එතකොට මොකද කියන්නේ? එතකොට මම බැලුව හරි වැඩේ කියලා. පෙට්ටිය අහලා බැින්නම් පරාදයි. මම ඒකයි කියන්නේ මේ ඉස්සර හිටපු UNP ශ්‍රී ලංකා එහෙම කිවල් දැන් නැහැ. එහෙම බොහොම తాවකාලිකවන්. ඒකයි මම මේ කියන්නේ. මේ ඡන්ද වෙනස් වෙලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ තමුන්නාන්සලට මෙහෙම වෙනස් වෙලා තියෙන ලෝකෙක
මට පුළුවන්කම නැහැ ඇවිල්ලා තමුන්නාන්සලාගේ මනාපයක් කියලා මම ඒකයි මම කියන්නේ නැද්ද තමුන්නාන්සලා තීරණය කරන්න ඕනේ මනාපය දෙනවද නැද්ද කියලා එච්චරයි මම දන්නවා මට ආදරේ දා මෙතනට ගෙන්නේ මොකටද මනාපයක් දෙන්නේ නේද ඉතින් ඒ නිසා මම තමුන්නාන්සලාට සියලු දෙනාට මගේ හදවතින් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේ ආසනේ නිකවැරටි ආසනේ මම විශාල වැඩ කොටසක් කරා මේ ආසනේ තමුන්නාන්සලා දන්නවා මම මහමැතිවරයා විදියට රුවන්පුර දිරන තාරුණ්‍යය ගෑස් සිලින්ඩරයට සහ අංක 3ට ඔබේ මනාපය වෛද්‍ය ප්‍රසාද් ගෝණකුඹුර වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට सल्ली ने ते मत विस्की ने ते।